आइबोवान सुबह संध्यावा अब स्वादिन रूपाइनी सवस हायाइतिह प्रधान पत्रिकाशे समगाई आदात एकतु वेन्ने प्रथमेन दवसन सुंकल प्रवृत्ति सिरस्थल बुर्कावत मद्रसा पासलुत කඩිනමින්ම තහනම් කෙරෙන ලකුණු සහරාන්ගේ පහක් ගැනත් නීතියේ වැඩ ගැනත් වාර්තාවේ නීතියේ පැත්තත් නීතිපති කාඩිනල් හිමිට පෙන්නයි ශ්‍රී ලංකාවට එරෙහි අලුත් යෝජනාව විවාද කරද්දී ත්‍රස්තවාදය නැති කළ රටේ ජනතා නිදහස ගැනත් හෙළිවේ වතු කම්කරුවාගේ දහසේ දිනක වැටුපේ ගැසට්ටුවත් කල එලි දකි බතරදි අල්ලපු කිලෝ 74ක හෙරොයින් තොගය හරක් කටාගේ දැයි සැකයක්. පාස්කු ප්‍රහාරය එල්ලවෙන්න බලපාපු අපේ රටේ ආරක්ෂාවේ හිඩස්තැන් ගැන අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහත්මයා පාර්ලිමේන්තුවේදී විපක්ෂයට අද හොඳින්ම කියලා දුන්නා. ඒ පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ වත්මන් රජය කියලා විපක්ෂයෙන් නැගෙත චෝදනාවලට පිළිතුරු දෙන ගමන්. ප්‍රහාරය පැහැදිලිවම වළක්ව ගන්න තිබුණත් කතෝලික මන්ත්‍රීවරු පවා කටවහගෙන ඉඳලා අන්තවාදයට ඒ කාලේ ඉඩ දුන්න හැටි ගැනත් පාස්කු වාර්තාවෙත් හොඳින්ම ලියවිලා තියෙනවා කියලත් අද පාර්ලිමේන්තුවේදී හෙළිතරව් වුණා. පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා මෙරටදී පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 200 දෙනෙකු බන්ධනාගාරගත කර 66 දෙනෙකු රඳවා තබාගෙන විමර්ශන කටයුතු කරනවා. මොවුන්ගෙන් 408ක් මෙරට නීතිය යටතේ අපපිට නිදහස සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශන කටයුතු කරනවා. 2015 කණ්ඩායම් ලෙස මෙරට පුද්ගලයන් 37ක් පමණ සිරියාවට ගොස් IS සංවිධානය සමග එක්ව කටයුතු කර තිබෙනවා. මීට අමතරව ඉස්ලාම් රාජ්‍ය හෙවත් IS වෙත කැමැත්ත දක්වන මෙරට පුද්ගලයන් ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් හෙවත් JMI සංවිධානය වන බව මූලිකව යුද හමුදා බුද්ධාංශය සහ රාජ්‍ය බුද්ධි සේවකාව එම වකවානුවේ හඳුනාගෙන තිබුණා. IS හා ඒ නායක බැග්ඩෑඩ්ගේ අන්තවාදී මතවාදය නෞෆර් ඇතුළු මෞලවි කිහිප දෙනෙක් පෝෂණය කිරීම, එම මූලධර්ම මතවාදයන් ඉදිරියට ගෙන යාම, ත්‍රස්තවාදී තරුණ කොටස් නැඹුරු කිරීම සහ අන්තවාදී ක්‍රියාකාරම් වලදී මතුවිය හැකි නෛතික ගැටලු විසීමට නෛතික පසුබිමක් ඇති පිරිසක් ඇති කිරීම, මේ සඳහා සේව් ද පර්ල් වැනි සංවිධානත් උපකාරී වී තිබෙනවා. ප්‍රහාරයට අවශ්‍ය සියලු මුදල්, භෞතික සම්පත් ඉල්හාම් ඉන්ෂාන්ගේ සහෝදරයන් තම ව්‍යාපාර වලින්ද විදේශ රටවල අන්තවාදී සංවිධාන සහ මැදිපෙරදිග IS ලැබි කණ්ඩායම් හරහාද දී තිබෙනවා. සහරාන්ගේ නායකත්වයේ යටතේ රිල්වාන්, හස්තුන්, මිල්හාන් සහ සාදික් විසින් ප්‍රහාර සැලසුම් පුහුණු කිරීම සහ ප්‍රහාර දියත් කර තිබෙනවා. ෆයිරූස් සහ ෆස්රූල් විසින් IS මතවාදයේ ප්‍රචාරණය කටයුතු වීඩියෝ සැකසීම සහ අප්ලෝඩ් කර තිබෙනවා. ඔවුන් Viber සහ WhatsApp වැනි මෘදුකාංග හරහා සම්බන්ධතා පවත්වා තිබෙනවා. රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන ලබා දිය යුතු බව අප අවධාරණය කරනවා. ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අපි කටයුතු කරනවා. අනිකුත් මද්‍රසා පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එකතු වී නියාමනය කිරීමට කටයුතු කරන බුර්කාව පැළඳීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා. සාරා නැමැති කාන්තාව 2019 සැප්තැම්බර් මාසයේ දක්වා ලංකාවේ සිටපු බවට ওই කොමිෂන් සභාවේ සාක්ෂි දීපු අය සාක්ෂි දීලා තියෙනවා. මාස 5ක කාලයක් එයා ලංකාවේ ඉඳලා තිනවා. ඔය මාස 5 මේ රටේ පාලනය බාරව හිටිය කවුද? පහුගිය රජය අශෝක් අබේසිංහ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා තියෙනවා මේකට වග කියන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමත් බැසිල් රාජපක්ෂ මහත්තයා. මේ වගේ අසත්‍ය දේවල් කියන්න ලැජ්ජනහර කපාගෙනද කියලා මං අහනවා. ගරු කතානායකතුමනි CAD ප්‍රශ්න කිරීම සඳහා මම කැඳවලා තියෙනවා. මම දින ඉල්ලලා තියෙනවා හෙට දවසේ මම ඒක අද ප්‍රකාශයක් කරනවා. ඔයත් තොරතුරු එතුමා දැනගෙන හිටියා නම් ඕවා කතා කරන්න කට ඇරුනේ දැන්ද? ඒවා පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්න හිතුවේ නැද්ද? එක්කෝ විපක්ෂ නායකතුමා මොන හරි කිව්වා වගකීම බාරගත්තා ඒක පස්සේ පන්නනවා අශෝක් අබේසිංහ පස්සේ පන්නනවා. ඒවා කරන්නේ නැතුව පරීක්ෂණ හරියට කරන්න කියන ගෞරවයෙන් ආයතනය තමයි අපි කරන්නේ. අපේ කතෝලික මන්ත්‍රීතුමා බොහොම කොන්දක් තියෙන මන්ත්‍රීතුමා කියලා කිව්වා. එතුමා පහුගිය අයවැයේදී විරුද්ධව ඡන්දෙ දුන්නයි කියලා කිව්වා අපි ගෙනාපු විශ්වාසභංගයට. ඔබතුමා ඒකට විරුද්ධ වුණා වගේම මේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා ඔබතුමාලගේ සමගි ජන බලවේගයේ පක්ෂ නායකයෝ ගණනාවක් මේකට සම්බන්ධයි ඍජුව කියලා. තමුන්නාස්සේ සහරාන් එක්ක ගණදෙනු කරපු කට්ටිය ඡන්දෙ ඉල්ලනකොට පක්ෂෙන් තමුන්නාස්සේට හොඳයි. එතකොට අම්මා මේකේ සුම්මා. ඒ නිසා එක තීන්දුවක් ක්‍රියාත්මක කරන්න. අපි දැක්කා හිටපු පොලිස්පතිවරයා සාක්ෂි දීපු ආකාරය අපි දැක්කා තමුන්නාන්සේලා මේක වහපු හැටි. ඔය කතා කරපු කතෝලික ඇමතිවරු මේ කාරක සභාව විහිළුවක් බවට පත් කරනකොට තමුන්නාන්සේලා කවුරු හරි කෙලින් හිටියත් මේ ආණ්ඩුවට හොයන්න තිබ්බා. ඇයි හොයන්නේ නැත්තේ? කවුද පිටිපස්සේ හිටියේ? කවුද මහා මොලකරු? මාවනැල්ලේදී ඒ සැකකාරයන් අල්ලගත්තම බුදු පිළිමයට ආනි කරලා කවුද බේරුවේ? බේරුවේ යාපාලනේ හිටපු ආණ්ඩුකාරවරු, යාපාලනේ හිටපු ඇමතිවරු බෝම්බ ටෙස්ට් කරන්න ගිහිල්ලා තුවාල වුණාම ඒ සැකකාරයන්ව බලන්න ගියා මේ ඇමතිවරු. මහා මොලකාරයන් හොයන්න ඕනේ තමුන්නාන්සේලා ගාව ඉන්න උන් එක්ක තමයි. සමගි ජන බලවේගය තමයි ඔක්කොම මහා මොලකාරයෝට ගින්නේ එමනම්. මේ ආණ්ඩුව බලයට ආවේ ගරු සභාපතිතුමනි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනිස්සුන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. අපිට මේක යට ගහන්න කිසිම හේතුවක් නැහැ. අපි කිසි කෙනෙක් මේකට සම්බන්ධ නැහැ. විපක්ෂය හදන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න මේක ආණ්ඩුව කරපු දෙයක් කියලා පෙන්වන්න. පාස්කු ප්‍රහාරය ඒ තුල ලැබූ ප්‍රතිලාභ නිසාම මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහා මොලකාරයන් කවුද යන්න අනාවරණය නොකර බැරි වෙලා තියෙනවා. දිනය 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණය. මම නැවත කියනවා ඉරාන් වික්‍රමරත්නට ඇහෙන්න 4917 න් 3297ක් දිනුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොට්ටුව පාස්කු ප්‍රහාරයට අවුරුද්දකටත් වඩා ඉස්සෙල්ලා. ඒ නිසා මේ වැරදි දේශපාලන විග්‍රහය කරන්න එපා තමුන්නාන්සේලා. පාස්කු ප්‍රහාරයේ වැරදිකරු වෙච්ච තමුන්නාන්සේලා තමුන්නාන්සේගේ ඉතා සමීප මිනිස්සු කීප දෙනෙක් පාස්කු ප්‍රහාරයෙන් මැරිච්ච වේදනාව පපුවේ නැද්ද කියලා මම තමුන්නාන්සේගෙන් අහනවා. පාස්කු කුමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ එහෙම වාද විවාද වෙද්දී ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 5 දෙනෙක් ගැන විමර්ශන කඩිනමින් සිදු කරන්න කියලා නීතිපති දප්පුලත ලිවේරා මහත්තයා පොලිස්පතිවරයාට උපදෙස් දීලා තියෙනවා කියලා නීතිපති සම්බන්ධී කාර්ක රචයාදී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අද මාධ්‍යට හෙළි කළා. 2019 අප්‍රේල් මස 21 වන දින සිදු බෝම්බ ප්‍රහාර සිද්ධිවලට අදාළව ගරු නීතිපතිතුමා අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් හමුවීමක් සිදු වුණා. එහිදී ගරු නීතිපතිතුමා විසින් කාඩිනල් හිමිපාණන්ට මෙම නඩුවල වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. මෙම ප්‍රහාරයේ පිටුපස සිටි මහා මොලකරුවන් සහ ඍජුවම හෝ අන්‍යාකාරයෙන් මෙම ප්‍රහාරයට ආධාර හා අනුබල දුන් පුද්ගලයන් ගැන තොරතුරු සහ සාක්ෂි අවසන් වාර්තාව ප්‍රකාරව අනාවරණය නොවන බැවින් කොමිෂන් සභාව ඉදිරියේ මෙහෙවන ලද සියලුම සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම ගරු නීතිපතිතුමා විසින් පැහැදිලි කිරීමක් සිදු වුණා. තවද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුම පාර්ශවයන් නීතිය ඉදිරියට ගෙනීමට ගරු නීතිපතිතුමා විසින් සම්පූර්ණ ප්‍රයත්නයක් දරන බවත් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් 12කගෙන් යුත් විශේෂ කණ්ඩායමක් සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමට අනුයුක්ත කර ඇති බවට සඳහන් කළා. තවද කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදයේ යටතේ නම් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති සම්බන්ධතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනය කළ යුතු බවට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කරා. එම පුද්ගලයන්ගේ නම් වන්නේ අබු හින්ද්, අහමද් තාලිබ්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් සහ මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජස්මින් යන අයවලුන්. යුගන්ති අපේ රටේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට සංශෝධනය කරපු යෝජනාවලියක් ඉදිරිපත් කළා. අන්නේ අලුත් යෝජනාවලිය මෙවැනකොට විවාදයට අරන් තියෙනවා. ඕචරිත ශ්‍රී ලංකාවට එරෙහි විවාදය ඒ විදියට යද්දී LTT ත්‍රස්තවාදය සාර්ථකව තුරන් කරපු ශ්‍රී ලංකාවත් ඒ ජනතාවත් උපරිමයෙන්ම නිදහස භුක්ති විඳින හැටි නීතිඥ ජයරාජ් පලිහවටන මහත්තයා ජිනීවා කවුන්සිලයට හොඳින්ම පෙන්නලා දීලා තියෙනවා. රටට එරෙහි වාර්තාවට උත්තර දෙන ගමන් තමයි පලිහවටන මහත්තයා මේ කරුණු කාරණා ගැනත් මතක් කරලා දීලා තියෙන්නේ. Madam President, referring the High Commissioner's remarks in her report of Sri Lanka, it is important to note that Sri Lanka successfully eliminated the world's most ruthless terrorist organization in 2009 and achieved sustainable peace for all communities in Sri Lanka. As no suicide bombings or killings of innocent civilians by LTTE in any part of the country, all Sri Lankans are now enjoying peace. We observe that Sri Lanka has taken meaningful steps to address accountability, human rights and reconciliation, among others by rehabilitating 12,000 LTT cadres and resettlement of internally displaced. Therefore, natural reconciliation process has begun with all Sri Lankans towards sustainable peace. It is important to note that 59% of the Tamils living in the southern part of the country and live peacefully. Further, a recent fact-finding mission FFM report released by the Home Office, United Kingdom, has stated that Tamils are not specifically targeted and do not suffer prosecution just for being a Tamil. Therefore, we urge the Human Rights Council to work with the government of Sri Lanka to develop a holistic solution through a comprehensive understanding of the armed conflict. Thank you. එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් සැසිවාරයේ ආරම්භ වූයේ පසුගිය 22 වෙනිදායි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන මහ කොමසාරිස්වරයාගේ වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට පිළිතුරු ඉදිරිපත් කළා. බලපෑම් හමුවේ වුද ශ්‍රී ලංකාව සමග සිට රටවල් 21ම තවදුරටත් සහාය පළ කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට සහාය දැක්වූ රටවල් අතර චීනය, පාකිස්තානය, ඉරානය, රුසියාව සහ සිරියාවද සිටිනවා. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හෝ වෙනත් කිසියම් ගැටලුවක් යුද්ධය මුල් කරගනිමින් මේ වනතෙක් පැනනැගී නැති බවද මෙහිදී හෙළි වුණා. වතුකම්කරුවන්ගේ දෛනික වැටුව රුපියල් 10 දක්වා වැඩි කරන්න රජය පසුගියදා තීරණය කළා. අනේ තීරණය අද ගැසට් නිවේදනයකින්ම තහවුරු වුණා. ගැසට් නිවේදනයේ තියෙන විදිහට පසුගිය 5 වෙනිදා ඉඳලම රුපියල් 16 වැටු වැඩිවීම බලපැවැත්වෙනවා. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපයක කාලය තුළදී සාකච්ඡාවට කීපයක් පැවැත්වීමෙන් අනතුරුව නව තීරණයට එළඹීමට රජය සමත් වුණා. විශේෂපාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා එය පරිපාලක සභාව වෙත යොමු කිරීමෙන් පසු මූලික වැට රුපියල් 900ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100ක් ලෙස ලබා දීමේ එකඟතාවයක් ඇති වුණා. පරිපාලක සභාවේ තීරණය අනුව එම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට තේ වත්මන් රජය වතු ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු රැසක් සඳහා පියවරගෙන තිබෙනවා. වතු හිමියන්ගේ පාර්ශවයෙන් බදු ඉවත් කිරීම, පෝර සහනාධාරය ලබා දීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවනවා. වතුකම්කරුවන්ට රුපියල් 10ක දෛනික වැටුපක් ලබා දීමට පසුගිය රජයේ අවස්ථා ගණනාවකදී අපොසත් වෙද්දී වත්මන් රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ එය යථාර්ථයක් බවට පත් කිරීමට සමත් වුණා. පරිපාලක සභාව තුලින් මේ ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කළ අතර ඒකට නොයෙකුත් බාධක අභියෝග පැමිණියා. මම දැන් ගැසට් කරලා තියෙනවා. ගැසට් පත්‍රය අතුලත් කරලා මේක නියෝගයක් බවට පත් කරලා තියෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වැටුප තේස හා රබර් කර්මාන්තයන් යෙදෙන කම්කරුවන් වෙනුවෙන් ලබා දිය යුතු කියලා. එය ලබා දීම ආම්පුතුන්ගේ වගකීමක්. ඒක ලබා දුන්නේ නැත්නම් කම්කරු නීති හා අනපනත් අනුව ඔවුන්ට විරුද්ධව නඩු පවරලා හරි අපිට මේ මුදල ලබා දී ප්‍රතිචාර දෙනවා. මාර්තු මාසයේ දම්ම මේ වැටුප කම්කරු ජනතාවට ගෙවන්නු. පසුගිය දින කිහිපයේම අපේ රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම තමයි වේලවේදියේදී හමුවුණු හිසක් නැති කාන්තා මලසිරුර. අදටත් හිස හොයාගන්න බැරි වුණත් කඳ කාගෙද කියලා DNA එකෙන් තහවුරු වෙලා තියෙනවා. ඒ දිලිනී යශෝදාගේ හිසසුන් මලසිරුරේ අවසන් කටයුතු ඇයගේ ගමේදී අද සිද්ධ කෙරුණා. සීල් තබන ලද පෙට්ටියක ඇගේ දේහය නිවසට රැගෙන ආ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හිස කඳින් වෙන්කර ගමන් බෑගයක දමා කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ අතහැර දමා තිබියදී ඇගේ දේහය පසුගියදා සොයාගැනුණා. DNA සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු දේහය හඳුනා ගැනීම සිදු කළ අතර ඒ අනුව දේහය ඥාතීන්ට බාර දීම සිදු කෙරුණා. ඇය ඝාතනයට ලක්ව දින 10කට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවයි දේහය ඥාතීන්ට බාර දීමට හැකි වුණේ. ආගමික වතාවත් වලින් අනතුරුව තෙප්පනාව පොදු සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළා. අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇකීම් මාර්තු මාසයේ 27 වෙනිදා ආරම්භ කරලා ජූනි මාසයේ වන විට ප්‍රතිඵල නිකුත් කරනවා කියලා අධ්‍යාපන ඇමති මහාචාර්ය චීල් පීරිස් මහත්මයා අද ප්‍රකාශ කළා. දින 10ක් පුරා සාර්ථක ලෙස පැවැත් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසු දරුවන් මුඩකැහිණ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ගිය අවස්ථාවේදී ඇමතිවරයා මේ හෙළිදරව් කළේ. මාර්තු 1 වෙනිදා ආරම්භ කළ අපොස සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4513 කදී පැවැතුණා. ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6,22,000ක් පෙනී සිටියා. कोरोना वसंगते हमुवे अभियोग रैसक मध्य सार्थक पेवत्तू अपोस सामान्य पेළ विभागे अदीन अवसन वुणा विभागे अवसन कल शिशु दरुवन हमुवेमट अध्यापन अमात्य महाचार्य जेल पीरिस महता कोट्टे आनंद शास्त्रालये निरीक्षण चारिकावකට එක්ුණා. ඉතින් විශාල අභියෝග වලට මුහුණ දීලා තමයි අපි මේ විභාගය පැවැත්වුවේ. විභාගයේ ආරම්භ වන විට ආසාදිත දරුවන් හිටියේ 38යි. අද විභාගයේ අවසන් වෙනකොට 62යි. හැබැයි ඒකට අපි සැලසුම් කරලා තිබුණා. කල්ැතුව දැන් අපි තීරණය කරලා තිබෙනවා సౌందර්ය ප්‍රායෝගික පරීක්ෂණය මේ මාසයේ තියන්න. උත්තර පත්‍ර අගයීම මේ මාසයේ 27 වෙනිදා අපි ආරම්භ කරනවා. ජූනි මාසයේ මේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ සාර්ථකව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සම්බන්ධව ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම දෙමව්පියන්ද සිය ප්‍රසාදය පළ කළා. කාලයක් තිස්සේ කොරෝනාත් එක්ක ගොඩක් අභියෝග හම්බුණා. ඒත් එක්ක අපි මේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙනගෙන කොහොම හරි දැන් අද අවසන් කරා ලොකු සතුටක් දැනෙනවා. ඔන්ලයින් උත් කරගත්තා ඉස්කෝලේ වැඩ පාඩු වුණේ නැහැ. විභාග කොහොම හරි කරලා ඉවර කරගත්ත නිසා ඉතින් අපේ ජයග්‍රහණ සතුටක් ඉදී. සෞඛ්‍යාරක්ෂිත විභාගය පැවැත්වුවා. ළමයිට මේක අලුත් අත්දැකීමක් කියලා මම හිතනවා. ඉතාම සන්තෝසයි අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ සෞඛ්‍ය අංශ සහ සියලුම ආරක්ෂක සේවා අංශවලින් මේ දක්වපු සහයෝගය අපි හුඟක් සතුටු වෙනවා. මේ විභාගයේ පැවැත්වීම ගැන ගොඩක් දරුවෝ එහෙම ලොකු පීඩනයකින් තමයි පහුගිය කාලේ හිටියේ. ඇත්තට මේ පීඩනය දැන් තුරන් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දීපු මාර්ගෝපදේශ වලට අනුකූලව අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාම ආරක්ෂිතව විභාගය පවත්වලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ රට ලෝකයේ අනිත් රටවලටත් ආදර්ශයක්. මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මෙන්ම බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේද අදහස් පළ කළා. විභාග කාර්ය මණ්ඩලයේ ඔවුන් ඊටාම කැපවීමෙන් අවධානමත් දරාගෙන විභාග කරපු නිසා විභාගයේ සාර්ථකව නිමා කරන්න අවස්ථාව ලැබුණා. බස්නාහිර පළාතේ ළමයින් ගිය අවුරුද්දේ සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ විෂයමාලාව ආවරණය වුණේ නැහැ. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා විෂයමාලාව සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හදන්න කියලා. යුගන්තයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවන කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 5ට වැටෙද්දී ගම්පා දිස්ත්‍රික්කයේ ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනේදී 457 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 83000 ඉක්මවා ගිහිලා තියෙනවා. අද දිනේදී නව ආසාදිතින් 160 දෙනෙකුත් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම චරිත විදේශ රටවල ඉඳලා එන අය කොරෝනා එන්නත්වල මාත්‍රා 2ම ලබාගෙන තියෙනවා නම් ඒ අයව නිරෝධායනය කරන්න නැතුව සමාජගත කරනවාද නැත්ද යන්න ලබන සතියේදී තීරණයක් ගන්නව කියලා සෞඛ්‍යාංශ කියනවා. පහුගිය දින කිහිපෙම අපි දැක්කා කොරෝනා රෝගීන් වාර්තා වීමේ යම්කිසි අඩුවක්. ඒ අනුව තමයි මාස 4කට පස්සේ ඊයේ දවසේදී අවම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් අපේ රටෙන් වාර්තා වුණේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් උත් අවම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ දිනවල වාර්තා වෙනවා. කොහොම වුණත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් නම් තවමත් වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වෙනවා කියලා තමයි සෞඛ්‍ය අංශ කියන්නේ. ඒ තොරතුරුත් එක්ක අපි බලමු අපේ රටේ වගේම ලෝකේ කොරෝනා තත්ත්වය කොයි වගේද කියලා. බෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86503ක්. 2782 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව 83210ක්. බැතර එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලද අකණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනේදී 6,713 දෙනෙකුට එන්නත් ලබා දී ඇති අතර 7,43,775 දෙනෙකුට බෙවන විට කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා. එන්නත ලබා ගැනීමෙන් පසු බරපතල සංකූලතා ඇති වූ බවට වාර්තා වී නැති බව සෞඛ්‍ය අංශ පවසනවා. සංචාරකයන් උදෙසා වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ පද්ධතියක් අපි සංචාරක මණ්ඩලය වෙත ඉදිරිපත් කරා. ඒ අනුව තමයි ඕන් සංචාරකයන් දැනට රැගෙන එන්නේ. බුබුලක් විදියට තමයි ඒගොල්ලන් බාහිර සමාජයත් එක්ක ගැටෙන්නේ නැතුව තමන්ගේ සංචාරණ කටයුතු කරගෙන යන්නේ. ඔවුන් ලංකාවට එනකොට නියමිත දිනයන් වලදී ආධාර PCR පරීක්ෂණ කරගෙන තමයි මේ සංචාරක කටයුතු සඳහා යොමු වෙන්නේ. ඉදිරියේදී සංචාරකයන් එන්නත් දෙකම ලබාගෙන එනවා නම් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා තමයි අපි සඳහා දිනේදී තාක්ෂණික කමිටුව රැස් වෙන්නේ. ඒ අනුව අපිට අවශ්‍ය අවශ්‍ය ලිහිල්කම් කරන්න නිර්දේශයක් අපිට ලැබුණොත් තාක්ෂණික කමිටුවෙන් ඒක අපිට සංචාරක මණ්ඩලය වෙත යොමු කරන්න පුළුවන්. ගෙවිගිය පැය 24 තුළ ලෝපුරා නව කොරෝනා ආසාදිතයන් 3,08,611ක් හඳුනා ගෙන තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 8,970යි. ඇමරිකාවෙන් ගෙවිගිය පැය 24 තුළ නව ආසාදිතයන් 55,683 දෙනෙකු හඳුනා ගැනුණා. මරණ 1,703ක් වාර්තා වුණා. ගෙවිගිය පැය 24 තුළ බ්‍රසීලෙන් ආසාදිතයන් 69,537 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 1,954ක් සිදුව තිබෙනවා. කොරෝනාවත් එක්ක නව ජීවන රටාවකට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, નિયમિત පරතරය තබා ගැනීමෙන් කටයුතු කිරීම මේ දේවල් මේ අලුත් ජීවන රටාවට ඇතුළත්. කොරෝනාව තවමත් අපේ රටේ තියෙනවා. ඒ නිසා નિયમિત සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම තමයි වැදගත් වෙන්නේ. හෙරොයින් කිලෝ 74ක් එක්ක සැකකරුවන් දෙදෙනෙක් මාතරදී අත්අඩංගුවට අරන් තියෙනවා. මේ හෙරොයින් තොගේ අයිතිකාරයා හරක් කටා කියලා තමයි පොලිසිය නම් කියන්නේ. මාතර දෙයියන්දර පොලිස් වසමේ මුලට එන මාර්ගයේදී මෝටර අතයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. පසුව සිදු කළ විමර්ශනවලදී තවත් මද්‍රව්‍ය තොගයක් අසල ස්ථානයක තිබී සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඒ අනුව සොයාගත් මුළු මද්‍රව්‍ය පාර්සල් ප්‍රමාණය 68ක් පමණ වෙනවා. ඒ අනුව එම පාර්සල් 68ෙහි තිබූ මුළු මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 74යි ග්‍රෑම් 975ක් පමණ. මේ වර්ෂය තුල මේ ප්‍රදේශයේ සිදු කරන ලද තෙවැනි දැවැන්තම මෙහෙයුම මේ හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මෙම මද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුරුෂයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අපි කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මොවුන් මෙම ජාවාරම් කරුවන්ගේ අතරමැදි කරුවන් ලෙස ක්‍රියා කර ඇති බවට ජාවාරම සිදු කරන ප්‍රධාන පුද්ගලයා වැලිගම් ප්‍රදේශයේ පදිංචිකරුවකෝ සිට දැනට විදේශගතව සිටින පුද්ගලයෙකු බවට සැකකරන තැනැත්තෙක් ඔහු රුවන් නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැති පුද්ගලයා බවට දැනට කරන ලද විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. පසුගිය 8 වෙනිදා අපේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවා. හැබැයි එදයින් ඒක අමතක කළේ නම් නැහැ. කාන්තා දිනයට සමගාමීව මේ වෙනකොටත් වැඩසටහන් රැසක් පැවැත්වෙනවා. ආබාධ සහිත කාන්තාවන් වෙනුවෙනුත් වැඩසටහනක් අද පැවැත්වුණා. සාර්ථකත්වයට පත් වූ ආබාධ සහිත කාන්තාවන් තමන්ගේ සාර්ථකත්වයේ පසුබිම හා ජීවන වටපිටාව පිළිබඳව පවසන අභිමහනවත් දේශනමාලාවක් සහ එම කාන්තාවන් ඇගීම සඳහා දිරිය ජනනී වැඩසටහන බත්තරමුල්ල සුහුරුපායේදී අද පැවැත්වුණා. කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා කාර්මික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයයි එය සංවිධාන කළේ. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සංකල්පයකට අනුවයි. තීරණය සජීවී සංවාදය අද රාත්‍රී 10ට විකාශය කෙරෙනවා. ඒ සඳහා අද එක්වන්නේ බොදුපළ සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකොටතේ ඥානසාර ස්වාමීන් වහන්සේ. ස්වාති රූපాయని ප්‍රවෘත්ති සවස් 6යි තේ ප්‍රවෘත්ති අදට අවසන්. යලිතම මුරාත්‍රී 9යි 30ට.